අපි මේ ජනතාවට වෙච්ච එකඟතාවයන් ඉෂ්ට කරනවා. ඒ නිසා වටන්න බෑ. මේක තමයි ලංකාවේ සංවිධානාත්මක දේශපාලන ව්‍යාපාරය. මේක තියෙන දැවන්ත ශක්තිය කොතනවත් නෑ. අර කට්ටියට ශක්තිය තියෙනවා නම් එක ෂොට්ටකින් ඔහම වැටෙයිද? එක ෂොට්ටකින් ඔහම වැටෙයිද? මේ පක්ෂේ ගන්නකෝ, අපේ මව් පක්ෂේ ගන්නකෝ, ජනතා විමුක්ති පෙරමුණ අපිට කොච්චර ගැහුවද, කොච්චර විනාශ කරාද, ලේන් යකඩෙන් මේක විනාශ කරා, මේක බිමටම වැට්ටුවා. අපේ මම නායකයෙක් උනේ අපිට ඉස්සරහින් ඉඳපු ජේෂ්ඨෝ මරපු නිසා. නැත්තම් අපි ඉන්න ඕනේ තාම වාටියේ. මේ රට හදන්න හිටපු උගත් බුද්ධිමත් විශාල තොගයක් මුන් විනාශ කරා. ඒත් වැට්ටුවත් ඉතුරු වෙච්ච රොඩ්ඩ හරි නැගිට්ටෝලා මේ පක්ෂේ හැදුවා නේද? ඒක තමයි සංවිධාන බලය. කෝ දැන් රාජපක්ෂගේ බලය, කෝ සජිජ්ජ බලය, කෝ රනිල්ගේ බලය? ඔහොම පක්ෂෝට පුළුවන් රට හදන්න. විනාශ කරපු පක්ෂයක් දශක දෙකක් තුනක් යනකොට නැගිට්ටෝලා මෙරටේ බලය ගන්න තසමත් ජාතිකවාදී දේශපාලනයට ජනතාවාදී කඳවුරක් හැදුවා නම් මේ රට හදනවා කියන එකත් එච්චර ප්‍රශ්නයක් නෙවෙයි ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. මේක වට්ටලා සමහරු කිව්වේ ඒ කාලේ ගේම් එක ඉවරයි ආයි නැගිටින්නේ නැහැ කියලා. එහෙම පක්ෂයක් ගොඩගත්තා නම් මේ රට ගොඩ ගන්නවා කියන එකත් අනිවාර්යෙන්ම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ සිද්ධ වෙනවා, සිද්ධ කරනවා කියන එක ඔබ තමුන් ආසලා තේරුම් ගන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. මේ රට හදන්නයි ආවේ. මේ ගොවි තැම්බත් ටික හදන්න ඕනි, මේ අපේ කර්මාන්ත ටික හදන්න ඕනි, මිනිස්සු දුප්පත් කමින් මුදෝ ගන්න ඕනි. ඒකට ආවේ. එන පත්ත පිවිසින්න තප්‍රියලු.